ආයි පෝවන්. හැමදාමත් රුව ගැන හිතන ඔයා වෙනුවෙන් අදත් අපි වැදගත් තොරතුරු රැගෙන ආවා. ලස්සන මේකප් එකක් කරද්දි බොහොම ලස්සන ඇහි බැමි අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් ඇහි බැමි වල ලස්සන නැති නිසා මේකප් එකත් අවලස්සන වෙනවා. ඒ නිසා මෙන්න මේ සත්කාර කෙදරදීම කරලා බලන්න ලස්සන ඝන ඇහි බැමක් ලබා ගන්න. ප්‍රතිකාර ගැන කියන්න කලින් අපි කැමති ඔබට පුංචි මතක් කිරීමක් කරන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කළේ නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අපි අලුතින්ම upload කරන videos ගැන කලින්ම දැනගන්න පහළ තියෙන notification bell icon එකත් click කරන්න. අපේ මේ video එක ඔයාගේ යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. හොඳයි, අපි දැන් බලමු මොනවද මේ සරල ප්‍රතිකාර කියලා. අංක 1. තලතෙල්. විද්‍යාත්මකව ඔප්පුන කළත් බොහෝ දෙනෙක් පළපුරුද්දෙන් තලතෙල් හිසකිස් වර්ධනයට බලපාන බව දන්නවා. ඒ වගේම තලතෙල් ඇහිබැමි වලටත් බොහොම හොඳයි. තලතෙල් බින්දු කිහිපයක් ඔයාගේ අත්ඇඟිලි අගටගෙන ඇහිබැමි හොඳින් මසාජ් කරන්න. විනාඩි 30කට පසු ඔයාගේ මේකප් රිමූ බින්දු කිහිපයකින් ඇහිබැමි වල ඇති තලතෙල් පිසදමා උණුසුම් ජලයෙන් මුහුණ සෝදා හරින්න. මේ ප්‍රතිකාරය දිනපතා ඔයාට කරන්න පුළුවන්. නමුත් සමහර පුද්ගලයින්ට තලතෙල් මගින් ආසාත්මිකතා ඇති කරනවා. ඒ නිසා ආලේප කිරීමට පෙර ආසාත්මිකතා පරීක්ෂාව කරලම වැඩේ පටන් ගන්න. අංක 2. පොල්තෙල්. ලංකාවේ අපිට අමුතුවෙන් පොල්තෙල් වල ගුණ කියන්න අවශ්‍ය නැහැනේ. පිරිසිදු පොල්තෙල් වල පොඟවන ලද කොටන් බඩ් එකකින් ඔබේ ඇහිබැමි මත ආලේප කරලා රාත්‍රියක් තබා පසුදා උදෑසන ෆේස් වොෂ් වලින් සෝදා හරින්න. මෙම සත්කාරයෙන් වැඩි ප්‍රතිඵල ලබා ගන්න දිනපතා රාත්‍රියේදී ආලේප කරන්න. අංක 3. ඔලිව් තෙල්. මේ සඳහා ඔබ සුපිරිසිදු ඔලිව් තෙල් යොදා ගන්න අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඔලිව් ඔයිල් ස්වල්පයක් ඔයාගේ ඇඟිලි තුඩු වලට අරගෙන හොඳින් මසාජ් කරන්න. පැය කිහිපයක් ඇහිබැමි මත ඔලිව් තෙල් තිබෙන්නට හැර ෆේස් වොෂ් භාවිතා කර සෝදා හරින්නට පුළුවන්. මෙම සත්කාරයත් ඔබට දිනපතා භාවිතා කරන්න පුළුවන්. අංක 4. කෝමාරිකා. ලංකාවේ අපයගේ රූපලාවන්‍ය සත්කාරවල අනිවාර්ය අංගයක්නි කෝමාරිකා ජෙල් එක. හැබැයි මේ ප්‍රතිකාරය සඳහා ස්වභාවික කෝමාරිකාම යොදා ගත යුතුයි. කෝමාරිකා පිත්ත කොළපැහැ කොටස ඉවත් කර එහි ජෙල් එක ලබා ගන්න. ඒ ජෙල් එක ඔබේ ඇහිබැමි වලට උරා ගන්නා තෙක් හොඳින් මසාජ් කර විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. දිනකට කීපවරක් මෙම ප්‍රතිකාරය කෙරෙමින් ඔබට වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අංක 5. විටමින් E. සමට හිසකෙස් ආදී එකින් එකේ නොකී රූපලාවන්‍ය ගැටලු සඳහා අපේ කාන්තාවෝ විටමින් E කරල් භාවිතයට පුරුදු වෙලා ඉන්නවා. ගණට වැවුණු ඇහිබැමි සඳහාත් ඔයාට විටමින් E යොදා ගන්න පුළුවන්. විටමින් E කැප්සියුල කඩා එය ඇහිබැමි වල මූලයේ හොඳින් ආලේප වන පරිදි ගල්වා මසාජ් කර රෑක් තබන්න. මෙම සත්කාරයේ දිනපතා නින්දට පෙර රාත්‍රියේ සිදු කිරීමෙන් ඔබට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අංක 6. කරපිංචා. ලංකාවේ කාන්තාවන්ගේ අධික තරබාරුව හිසකෙස් ගැලවීම ආදියට කරපිංචා භාවිතා කිරීම මේ වන විට පුරුද්දක් බවට පත්වෙලානේ. ඉතින් ඔයාටත් ඝන ඇහිබැමි දෙකක් වෙනුවෙන් කරපිංචා යොදා ගන්නත් පුළුවන්. කුඩාවට කපාගත් කරපිංචා මිටක් උණු වතුරේදී පෙගෙන්නට පැය දෙකක් පමණ තියලා කරපිංචා කොළ ටික ඉවත් කරලා ජලය ඔබේ ඇහිබැමි වල කල්වලා රෑක් පමණ තබන්න. මේ සත්කාරය සතියකට 3 වතාවක් කිරීම ප්‍රමාණවත්. අංක 7. කිරි. සම්පූර්ණ යොදේ සහිත කිරිගෙන පුළුන්වල හොඳින් පොඟවා ගන්න. කිරිවලින් පොඟවාගත් පුළුන් බෝලවලින් හොඳින් ඔබේ ඇහිබැමි තවන්න. විනාඩි 15කට පමණ පසු මුහුණ සෝදා හැරීම ප්‍රමාණවත්. මෙම සත්කාරය දිනපතා වුවත් සිදු කිරීමට පුළුවන්. මේකප් කිරීමේදී සුන්දර ඇහිබැමි තව තවත් ඔබේ මුහුණට අලංකාරයක් එක් කරනවා. ඉතින් දෙදුන්නක් වැනි අලංකාර ඇහිබැමි වලක් වෙනුවෙන් ඔබට නිවසේදීම සිදු කළ හැකි ප්‍රතිකාර පිළිබඳව අද අපි ඉදිරිපත් කළ වීඩියෝවේ අපැහැදිලි තැන් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මේ තොරතුරු තව කෙනෙක්ට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මෙවැනි වටිනා වීඩියෝවකින් නැවත ඔබ හමු වෙනතුරු ඔබට සුබ දවසක්.